ඉස්සයි විස්ස කියන්නේ නොසිතූ ලෙසට ලෝකය පොරාම ආර්ථිකයන් උඩු යටටිකුරු කළ වසරක්. ඒත් සමගම සමස්තයක් ලෙසට ලෝකේම ආර්ථිකයන් පසුපසත යද්දී මිනිසුන්ගේ ජීවන රටාවන් හා ජීවනෝපායන්තුළ වෙනස්කම් රැසක්. හරියටම කිවෝත් විවිධ පරිවර්තනයන්ට මාජනයවීමමුත් දක්නට ලැබුණ. ඉතින් ඒ වෙනස්කම් තවදුරටා තිදිරියට යද්දීම දෙදා ස්විස්ස වසරේදි ලෝක බලවතාවූ ඇමරිකාව ඇතුළ යුරෝපා රටවල් ැකයා බියුක්තින් වැඩිවෙන අතර තුරම එම රටවලට ලොබ වටාත් ඉල්ලුම වැඩියවූ නැතිනම් ට්‍රන්ඩ් එකක් බියූ රැකයාද තිබනාා අද අපි කතා කරන්නේ ඒ මාතෘකා පිළිබඳවයි. ඉතින් දැනට රැකයා කරන හා දෙදස් විසියකේදී අලුත් රැකයා සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන සැමටත් මේ ගැන දැනුවත්වී සිටීම වැදගත්තේ. ඉතින් තවමත් අපේ චැනල්ෙක සබස්ක්‍රයිබ් නොකරපු අඇය ඉන්නවනා හෙන්තියන රත්තුපාට සබ්ස්ක්‍රයිට් බඩ් එක කලික් කර ළම විඩියෝ එක බලන්න. ඉති සොෆටයා ඩිවල ඇදිරිනීති සමය තුළ හා ඉන් පසුත් වෙනදාට වඩා කාර්යාල බහුතරයක නිවසේ සිට වැඩකිරීමේ සංකල්පයට යොමුුවීමත් සමගම අලුතින් රුදුකාංග නිර්මාණකරුවන් හා ඒවා වැඩිදිියුණු කරන තොරතුර තාක්ෂණංශවල රැකියාවල නියලෙන්න්නන්ට හොඳ කලක් ලැබවා. එයි නැතිවූ ශීග්‍ර ඉල්ලු මහමුවේ මාංශය රැකයාා පුරප්පාඩුවලට වැඩි ඉල්ලුමක්ද බිහිවුණා. යෝගා හා භාවනා වැඩසටහන්කරුවන්න හා මනෝ උපදේශකෙන්. පසුගිය කාලය තුළ රටවල් වසා දැමීම ආර්ථික ප්‍රශ්ණ හා සංචරණයන්ට පැනවූ සීමනිසා ක්ශේෂයම නගරබද ඉඩකඩ සීමිතූ නිවෙස්වල සිරවී සිටි පිරිස් තුළ මානසික ආර්ථතිය හා මානසික ගැට්ලුවලින් පීඩාවිඳීම දක්නට ලැබුණ ඒත් සමගම ඔවුන් ඔන්ලයින් යෝග පන්ති හා වැඩිසටහන් ආදයට තාක්ෂණය ආධාරයෙන් සහභාගවීමට යොමු වී සිටියා එහි ප්‍රතිපාලයක් ලෙස භාවනා වැඩසටහන්කරුවන් හා යෝගා උපදේශකීන්ගේ සහයි සඳහා වැඩි වශයෙන් ඉල්ලුමක් පිහිවුණ පසුගිය මාස ගණනාව තුළම යෝගා හා මෙඩිටේෂන් යන වචන දෙක අන්තර්ජාලය වැඩිම පිරිසක් Google සෙවීම් කළ වචන අතරටද එක්වීති මුණ බාන්්ඩ බෙදා හැරීමේ නියෝජිතයින් රටවල් වසා දැමීමත් සමගම එදිනිෙදා අන්තර් පුද්ගල සමතතා පවත්වා ගැනීම හා බාන්්ඩ හුවමාරුව හා අන්තර්ජාලයෙන් මෙලදී ගැනම් බැඩිවී අදාළ නිශ්වාාදන හා සේවා අයතනවල බා්ඩ බෙදා හැරීමට විශාල වශයෙන් අවශ්‍යතා ඉල්ලුම් ඇතිවීම නිසා එමාංශයේ නියෝජිතීන්ටද සරු කාලයක් කුදාාවන අලුත් දැකිය අවස්ථාද එතුළින් බිහිවනා ඩා අංශරැකයා. අපි කෞුරුත් දන්නා පරිදි පසුගිය වසංගත කාල සීමාවේදී ඇතිවූ යම්යොම් සීමාවන් හාමුවේ ජනතාව තුළ ඇතිවූ අනවශ්‍ය බියනිසා ලෝකය පුරාම් අත්‍යවශ්‍යබාන්න සඳහා වූ ඉල්ලුම මිලට ගැනීමම්ද වැඩිවීමක් සිද වනාා. ඒත් සමගිම බලාපොරුතු නොවුල් ලෙසට සැපයුමද වැඩි කෙරුණා. විශේෂයම් සුකෝකපෝගී වෙළඳ සැල්වල සේවකින්, ඉතාම කාරබහුලු තත්වයට පත්වීම තුළ එවැනි ගබඩා අංශාශ්‍රිත රැක අවස්ථා රැසක පුරප්පාඩු හා සේවක ඉල්ලුම් වැඩිහුවා. වැඩිදුරටත් එහි ප්‍රතිඵලයක් ලෙසට පෞද්ගදිික ලොරි හා ට්‍රක්රතරය තුරන් සඳහාද වැඩි ඉල්ලුමක් බිහිවුණා. වෙබ් ඩිසයිනය හා ක්‍රෆික් සයින. බෞතික වශයෙන් එක්ස්ථානයක කරගෙන ගිය ලොකු කුඩාහා මධ්‍යපරිමාන ව්‍යාපාර හිමියන් සියලු දෙනාම පාහේ පසුගිය මාසකීපයේ සිට සිය බාණ්ඩහා සේවා ප්‍රචාරණයන් සිදු කළේ මුළුමනින්ම පාහේ අන්තර්ජාලය හරහා. එනිසා අන්තර්ජාලයතුර ඩිජිටල් බැනර් වෙළඳ ලකුණු හා පෝස්ට්‍ර නිර්මාණකරුවන්ට ග්‍රෆික්් ඩිසයිනන් පරුන්ගේ සේවා සඳහාත් වෙබ්බඩවිහා වෙබ් පිටවාදී නිර්මාණ සඳහාද විශාල එල්ලුමක් ඇති වුණ. ඒත් සමගින්ම වෙබ්බඩවි නිර්මාණකරුවන්ට මෙන්ම ෝල් ලැබ් නිර්මාණකරුවන්ටද තිබූ ඉල්ලුම් වැඩිවීමක් සිද වුණ. කෘෂි ආහාර සුරක්ෂිතතා ශේෂත්‍රයේ වෘර්තිකෑල්. අපේ රටේ මේ ශේෂත්‍රයේ එතරම් ප්‍රචදීත නොවත් ඇමෙරිකාව කැනඩාව හා ඔස්ට්‍රේලියාව ආදී රටවල දැනට තිබෙන අතිරික්ත ආහාර අනාගතය ඇතිවිය හැකි ආහාර හිඟයන්ට මුහුණදීමට ගැලපෙළ ලෙසට කල් තබා ගවඩා කර ගැනීමට විවිධ උපදේශන සේවා වෙත එම කාලය තුළ වැඩි වශයෙන් අවධානය යොමුුවීමත් සමගින් එම ශේෂත්‍රී අලු ත්‍රැක්‍යාවස්ථා රැසක් විහිෝුණ. පුද්ගලිකාංශ හෙද සහායකන් හා පාවිත්‍රතා කම්කරුවන්. දෙදාස්විස්සදී ඇති වූ වසංගත හා අවධානක් හමුවේ දැනට සිටි සෞඛ්‍යංශවල සේවකින් ප්‍රමාණවත් නොවීමෙන් බොහෝරටවල් සෞඛශේෂත්‍රී විශේෂයෙන්ම එද සහයක හා පාවිත්‍රතා කම්කරුවන් හට විශාල වශයෙන් ඉල්ලුමක් පිහිවුණ. ඇතැම් රැකියවස්ථා වලදී එම රැකයා සඳහා විශාල වැටුක්ගෙවීමද ලබාදූන් තැන් යනද අසන්නට ලැබුණා. මූල්්‍ය උපදේශක ආයතන වසාධෑමීම් වලදී සිදූ පාඩු බොහෝමයක් කවුමකරවා ගැනීමට වෙනදාට වඩා මුූල්‍ය උපදේශකීන්ගේ සහය ලබා ගැනීමට ආයතන් ප්‍රධානින් රැසක්ම යොමුුවීම හේතුවෙන් එම රැකයා අවස්ථා සඳහාද නොසිතූ ඉල්ලුමක් බිහිවුණ. දුරකතන ක්‍රියාකරුවන් හා පාරිභෝගික සම්බන්තතා නිලධාරින්. සෑම රටකම පාහේ ඇඳරිනීති සමය තුළ ආයතන වැසූ පසු වඩාත්ම කාරිබහුල වූයේ දුරකතන ක්‍රියාකරුවන් ඇතුළු පාරිබෝයික සම්බන්ධතා නිලධාරේ. ඒත් සමගින්ම එදිනිදා ඔවන්ට ලබිෙන දුරකතන ඇමතුම් වැඩවීමත් නිසා ඒවා මෙහයවීමට ආමතර සේවකීන්ද වැඩි වශෙන් බඳවාගනු ලැබුව. ඉදිකිරීම් අංශය ආශ්‍රිත රැකයා ලොව බහුතරයක් රටවලනරබද ජීවිතය කටුකත්වය අන් කවරදාකටත් වඩා හොඳින් විඳිපිරිස් දෙදා ස්විස්සේදී ගම්බද නිදහස් පෙදෙස්වල හොලිඩේ හෝම්ස් නිවාස ඉදිකිරීම් අලු තට්‍රෙන්ඩ එකක් බිහිවෙමින් තිබුණා. මෙම විස්සයි විස්ස වසරේද බහතරයක් රටව ඉතිරිකිරීමම් මුදල් තැන්පද සඳහා පොලි අනුපාත අඩුකිරීම හා වෙනදාට වැඩි දිගු විවේක කාලයක් රටවැසියන් හට ලැබී තිබීමද මීට බලපානු ලැබුවා ඒත් සමගින්ම එවැනි නිවාස මෙන්ම මෙතිෙක් ඇනහිට් ගොඩනැගරිද නැවත ඉදිකිරීමට පෙළඹීමද වැඩිවි පොදුවේ ඉදිකිරීීමම් ශේෂත්‍ර ආශ්‍රිත රැකය අවස්ථා සඳහාද වැඩි ඉල්ලුමක් බොහෝ රටවලින් දක්නට ලැබනා